දෙවසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 30705 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ ඩෙංගු 3 වෛරස් ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තියත් සමගයි. ගත වූ දින 3 තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 997ක්. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ සහ නව ඩෙංගු ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර පවසන්නේ. මේ හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර ඩෙංගු රෝගයේ මෙන්ම කොවිඩ්, මීඋණ, ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් රෝගයන්ද යළිත් හිස එසවීමේ අවධානමක් මතුව තිබෙනවා. ගත වූ මාස 4 තුළ පමණක් වාර්තා වී ඇති මීඋණ රෝගීන් සංඛ්‍යාව 2500කට ආසන්නයි. ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල මීඋණ රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක පවතින බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේ. මීඋණ තත්ත්වය ගත්තත් විශේෂයෙන් මේක අපි දන්නා මීඋණ බෝ වෙන්නේ මඩ සහිත, ඒ කියන්නේ මේ වතුරට නිරාවරණය, කියන්නේ දූෂිත වෙච්ච මඩ සහිත වතුරට නිරාවරණය වුණාම ඒකට හැදීමේ අවදානමක් තියෙනවා. මේ ලෙප්ටොස්පයිරස් කියන බැක්ටීරියාව හැම සීරිච්ච තැනකින් තමයි ශරීරගත වෙන්නේ. විශේෂයෙන්ම කුඹුර, මේ සාමාන්‍ය අපේ රටාව තමයි කුඹුරු වැඩ කරන කාලවලට, කියන කුඹුරු සකස් කරන කාලවලට පැහැදිලි වැඩිවීමක් තියෙනවා. එතකොට අපි දන්නවා දැන් මේ කාලේ කුඹුරු වැඩ පටන් ගන්න තියෙනවා. ඒකත් එක්ක විශේෂයෙන්ම යම් යම් ප්‍රදේශවල වැඩිවීමක් නිරීක්ෂණය වෙලා තියෙනවා. කුඹුරු වැඩ වැනි කර්මාන්තවල යෙදෙන අය කරන කාලෙට අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල ඒ ඩොක්සිසයික්ලින් කියන ඖෂධය ලබා ගැනීම පහසුකම් සපයලා තියෙනවා. එහෙම කුඹුරු වැඩ කරන පටන් ගන්න ඉස්සර අදාළ PHI මහත්තයව හම්බෙලා ඒ ඖෂධය ලබා ගන්න. මේ අතර පසුගිය සතියක කාලය තුලදී මෙරට යලිත් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක පැවතුණා. ඒ සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ අදහස් පළ කළා. පහුගිය මාස 2ක් කාලේ අපි දෛනිකව රෝගීන් 5කට වඩා අඩු මට්ටමක් වාර්තා වුණේ. නමුත් අපි දැක්කා පහුගිය සති 2 කාලය තුළ දෛනිකව වාර්තා වෙන රෝග සාමාන්‍ය වගේ 6ක් 7ක් විතර වාර්තා වීමක් තියෙනවා. නිසි සෞඛ්‍ය පුරුදු ආරක්ෂිත පියවරවල් ගැනීම ඉතාමත් වැදගත්. මොකද මේ අවදානම ලෝකෙන් පහ වෙලා නැහැ. ඉතින් අවදානම අපිටත් අඩු වැඩි වශයෙන් තියෙන සමහර මාධ්‍යවල වාර්තා කරලා තිබ්බ විදිහට කිසිසේත්ම අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා ඒ තුළ පැතිරීමක් තියෙනවායි කියන කිසිම විද්‍යාත්මක සාක්ෂි අපසතු නැහැ. මොකද ඔමික්‍රෝන් ප්‍රභේද හෝ ප්‍රභේදවලට පරිබාහිර වෙනත් අලුත් ප්‍රභේදයක් පත්වෙලායි කියන කිසිම විද්‍යාත්මක සාක්ෂියකුත් නැහැ. එතකොට මෙතන අපිට ජනතාවට කියන දේ අපි හැමෝම වගකීමකින් අපේ නිසි සෞඛ්‍ය පුරුදු මේ පිළිපැදීම ඉතාමත් වැදගත්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.